ර ප බුද්හ සරනගචම දම්ම සර naගචමී sangganghang sarenang gacai Duti hammpi budhang sarenang gaca Duti ammpi dhaang sarang gacai Dutiang pisanghang sarenang gacai Taang pibuhang sarang gacai Taang pidhamang sarenang gaca mi Thang <tati> pisanghang sarang gacaமி පatipatta வேරමණ sikkabaang samadhiම අදන්නදානවරමන සික්කහ පදං සමාධමිකාම සුමිචචරവරමන සික්කපදං සමාධමි මසාවාදාවරමනේ සෙක්කපදන් සමාධ්‍යමින් සුරාමීරය මජ්‍ය පමාදටටනාවරමනි සෙක්කපදන් සමාධියමින් සමන්තා චක්කවාලෙ සු අත්ත්‍රා ග්ජංතු දේවතා සද්ධම්මන් නිරාජස්ස සුනංතු සංගමොක්කදම් dhaම සාවe kalu aya badta දමsාවe kalu aya badangta දම සාවekau ayaබta නමුතස්ස භගවතෝ අරතෝ සම්මා සංබුන්දස්ස නමුදස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුන්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස චුතිං යෝවි දිසත්තානං උපපත් තිංච සබබසූ අසත් තංසුගතංබුද්දං තම හංබ්‍රමි බ්‍රාක්මනංති ස්්‍රද්ධ බුධි සම්පන්න ගුණකරුක වාසනාවන්ත පෙන්නතුනිි මෙ සියලු දෙනාම මේ මොහොතෙදී සැදී පැහැදිී සිටින්නේ ලෝතුරා බුදුපරාණන් වහන්සේ අපේ දෙලොව දියුණුව සඳහා දේශනා කරන්ට එදනා වූ බුදුදුදහමය අතුළත්වන බණපදයක් ශ්‍රවණය කරලා තමතමංගේ හිතේ තිබෙන්න වූ එ ධර්ම ධානමීය කියන පින සිද්ධ කර ගැනීමටයි මේ සියලු දෙනාම මේ මොහොතිද බලාපොරතුවන්නේ. අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරුන් ලබන්නේ නොම්මන තුන් සයතිහෙෙන් එක අනුවකන්ඳ කළුබෝටින්න ලිපිනෙහි පජංචි ලොකුගේ සඳුන් කුමාරි මහත්මිය ඇතුළු එ පවුලේ සෑම සියලු දෙනාම ඒකරාශී කරගෙන අද දවසේ මේ දහම් දේශනා පවත්වා ගැනීමට බලාපොරොත්තුවන්නේ විශේසිත වසෙන්ම අපගේ මෑණියන් වහන්සේගේ හැත්තෑ තුන්වන ජන්මදිනය නිමිතිකොටගෙන. මෑණියන් වහන්සේට තුරුණන්ගේ ආශිර්වාදය පාර්තනා කරන්නටත් ධයබර පියාණන් වහන්සේට නීරෝගී සුය පාර්ථනා කරලීම එකරු මුණක් වෙලා තිබෙනවා. එවාගම තමයි දරුවන් දස දෙනකින් යුත් පවුලේ සියලූම දවා දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඇතුළු පවුල සියලු දෙෙනනාටම ත්‍රිවිදරත්නත්්‍රයේ ආශිරවාදය පාර්ථනා කරලීම තවත් අරමුණක් වෙලා තිබෙනවා. එවාගේම තමයි සඳුන්ගුමාරි මහත්මේගේ අරමුණක් වෙලා තිබෙනවා. අනිත්‍ය වූ මේ ලෝකයේ සදාාතනික සත්‍යයවූ ධර්මය. සියලු සත්වයාට අවබෝධ කර ගැනීමට මෙ ධර්මදානයේ කුසලානි සන්සය, ේතුවාසනා වේවායි පාර්ථනා කරලීම මෙ අනුශාසනාවේ තවත් අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. එහෙමනං අද දවසේ. මෙන මේ අරමුණු රාශයක් පෙරදැඩි කර ගනිමින් මෙ මොහොතෙද ඔබ සූදානන්වන්නේ දහම් දේශනාවකට සවන් යොමු කිරීමටයි. ධර්මය ශ්‍රවණය කළ යුතු ආකාරය, ධර්මී හැසිරී යුතු ආකාරය, ධර්මය කියන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව අපි මුලින්ම සාගච්ඡා කරන්නට ඕන. දහමතුළින් පුොළුවන්කම ලැබෙනවා අපි නොදන්නාදේවල් ලගෙනගන්නට. ධර්මය කියල කියන්නේ නොදන්නා දේවල් ඉගෙනගැනීමට අපිට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා අද දවසේ ම මාතෘකා කරග නොබට දේශනා කරලීමට බලාපොරොත්තුවන්නේ ති යෝ වේදි සත්හානං උපපත්තිංච සබ්බ සෝ අසත්තං සුගතං බුද්ධන් තමහන් බ්‍රෝමි බ්‍රාහ්මනං බ්‍රාහ්මණයා කියන්නේ කවුද කියලා මුලින් අපි තේරුම් අරගෙන කාරණාවල පසාගච්චා කරන්නට ඕන බ්‍රාහ්මණය කියල කියන පෙන්නතුනී යමෙක් සත්වයාගේ චුචිචිත්තයත් උත්පත්තියත් හැම ලෙසින්ම දන්නවද ඒවාගේ තමයි නොලගුණාවූ නොසැගුණාවූ මනාගති ඇති, සිවසස් දහම මැනවින් අවබෝධ කරගැනීමේ මාර්ගයට පෙළඹුණාවූ පුද්ජලයාට තමයි අපි බමුණ කියල කියන්නේ. එතකට මෙතනින් ඇත්වෙන කාරණාවක් සිව්සස් දහම. සිවසස් දහම කියල කියන්නේ දුකට හේතුව දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය යන කරුණු හතර එහනැත්ත අපි කියනව ඒකට දුක සත්‍යය දුක සමුදය සත්‍යය දුක නිරෝධ සත්‍යය දුක නිරෝධකාමිණී පටිපදා ආර් සත්ත්‍යය කියන මෙනි මේ සත්‍යය හතර මැනමින් වටහාගනීමට උත්සාහ කරන පුද්ගලයා තමයි බමුණ කියල කියන්නේ එතකට මේ අපිට තේරනෝ මේ කාරණාවතුරින් බමුණටහොඳ නුවනක් තියෙනවා එ නුවනතියෙන නිසානේ දුක කියන එක තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ. දුකට හේතුව හොයන්නට උත්සාහ කරන්නේ. දුක නැති කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. අන්නේ මාර්ගයට කොහොමදාපි යොමුවෙන්න කියල කල්පනා කරන්නේ අන්නේ කාරණාව නිසයි. එතකොට අපිට මේ ලෝකේ මනුස්සව හැටි රුපතිලා පුළුවන්කම තිබෙනවා මේ කාරණාව නැවත නැවත පිනතුනිි ගැීම මේකයි බුදුහාමුදුරුව දේශනා කරේ ධර්මය තුළ ලෝකයේ අනිත්‍යයි කියලා. අනිත්‍ය දුක්ක අනාත්ම කියන තිලක්ෂණ ධර්මතාවයකින් අපිට ලෝකයේ සදහාතනිිකවු ධර්මය පැහැදිලි කල්ල දෙනවා. දේශනා කරන බුදුහාමුදුරු. අ නිත්‍යයි මේ ලෝකය. මෙි අනිත්‍යතාවේ නිසා තමයි අපිට දුක කියනක ඇතිවෙන්නේ. දුක, දුකට හේතුව දුක නැති කරන්න දුක නැතිකිරීමේ මාර්ගෙම මේ හැමදේටම යොමුවෙන්න පුළුවංකමලැබෙන අනිත්‍යතාවය නිසා. අනිත්‍යතාව මේ මව එපෙදිලා අවුරදු හැත්තතුනක් දරුවන් දසපලක් මෙලොවට බිහි කරා එතකොට ඒ මවවෙනුවෙන් අද දරුව එකතුවෙලා මේ විදියට ආශිර්වාද කරනව පියාාවෙනුවෙන් ආශිර්වාද කරන ධර්මදේශනාවන් පවත්වලා. මේට අවුරුදු පණහකට වඩා අතීතය ගත්තොතුන්, මේ මවපියා අප වෙනුවෙන් මේ දරුවන් වෙනුවෙන් නොෙක් නොෙක් යුතුකම් කරමින් නොයෙක් නොක් දේවල් කරමින් අපිව සතුට කරා. මේට අවුරුදු පණහකට කලින් මේ දරුවන්ට අම්ම වෙනුවෙන් මෙහෙම දෙයක් කර ගැනීමට පුළුවන්කමක් නෑ. නමුත් අද අම්මා වෙනුවෙන් ඒ දේවල් දරුවන්ට කිරීමේ හැගියාවත් තිබෙනවා මේකට කියන අනිත්‍යයි කියලා. අම්මා අප වෙනුවෙන් යුතුකම් කරා අද අම්මා වෙනුවෙන් දරුව යුතුකම් කරනවා මේකට කියන පිනතුන අනිත්‍යයයි කියලා. එතකොට අපට ඒ හොඳ පැත්ත නක පැත්තෙත් අනිත පැත්ත තියෙන මේ අනි්‍යතතාාවන්න තේරුම් ගැනීමට හොඳ අවස්ථාවත්තමයි ුදු හාමුදුරු මේ පෙන් පෙන්නුම් කරන මේ ධර්මතාවය. එතකොට අම්මාට සතුටුයි දරුව මේදේවල් කරනකොට අම්මට වේදනාවක් දරුව මේදේවල් කරන නැත්තං. එතකොට අම්මට සතුටුයි දරුවන්ටත් අද දවස සතුටුයි තමන්ගේ මවවෙනුවෙන් මේ වගේ ආශිරවාද ධර්මදේශනාවක් පොවත්වලා මවට සෙත්පතන්න පුළුවන්කම ලැබුණ කියලා. තින් එතනද අපි බොහොම සතුට වෙනවා මෙවන්නුතුම් කාරණාවක් තමයි ජීවිතයේ යථාර්ථය තේරෙන කොටපි කරන්නට ඕන උපංදිනයක් කියල කියන්නේ ජීවිතේ අපි තව පරිනත භාවටෑමක්. පරිනත භාවයට ක්‍රමක්්‍රමෙන් යනවා කියල කියන්නේ අපි යථර්ථය තේරුන්ගන්නට ඕන යථාර්ථය තේරුම් ගැනීමට උත්සහ කරන්න ටෝන් අපි මේේතුළින් ඒක තමයි අපි හැමදනාම මේ කාරණාවලට යොමුවෙලා තියෙන්න්නේ එතකොට ධර්මය කියල කියන්න පෙනතුනි ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංස කීපයක් පිළිබඳව බුදු හාමුදුරු දේශනා කරාට අස්සුතං සුනාති ධර්මය තුළින් නොවැසූදේ අසන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ මෙලමීට කලින් අසල නැති දේවල් සමහර විට ධර්මය තුළින් අහන්න පුළුවන්. සුතං පරිියෝධ පේති පූර්යේ ඇසූදේ පිරිසිදුව දැනගැනීමට පුළුවන්කම ලබෙනවා. පූර්ුවේ යම් දෙයක් ඔය මේ පින්නතුන් ශ්‍රවණය කලති බෙනවනක් ඒක හොඳින් පිරිසුදුව දැනගැනීමට පුළුවංකම තිබෙනවා. ඒවා ගතමයි කංකං විතරති. ධර්මය කියන එක කනට හරි මිහිරක් ගෙන දෙෙනවා. අන්කාරණාවගේ නෙමෙයි ධර්මය බොහොම මිහිරක්ගෙන දෙෙනවා තමන්ගේ කනට. දිට්ටිං උජුම්කරෝති ඒවාගේම තමයි නිවැරදි දැකීමක් ඇතිකර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ බනාහන බනහි හැසිරෙන පුද්ගලයන්ට. නිවැරදි දැකීම ඇතිදේ ඇති සැටියෙන් දකින්න පුළුවන්කම තිබෙනවා. ලෝකයේ යතාාර්ථය හොඳින් තේරුම් ගැනීමට පුළුවන්කම ලැබෙනවා ඒකයි දිිට්ටිං උජුම්කරෝති කියල කිව්වේ එක. චිත්ත මස්ස පසීදති අසන්නාගේ සිත ප්‍රිය මනාපක ගතියක් ඇති වෙන. ප්‍රිය මනාප වෙනවා. ප්‍රමෝදයට පත්වෙනවා. චිත්ත මත්ත පසීදති කියලා කිව් යන්නන්නේ කාරණාව නිසා. එහෙමනං එවන් උතුම් ධර්මදානයක් තමයි. හද දවසමු ලෝකයාටම ශ්‍රවණය කරන්නට දකින්නට අවස්ථා උදා කරල දෙමින් මේ දායකත්වය යාරගෙන කටයුතු කරන්නේ වගේ උතුම් දේශනාවකටයි. එතකොට අපි කල්පනා කළුතු කාරණාවක් තිබෙනව පින්නතුනේ. අදෝබට ධර්මය ශ්‍රවණය කරන්නට පුළුවංකම ලැබිල තිබෙන්නේ. අදමට බන කියන්නට පුළුවංකම ලැබිල තිබෙන කාරණාවක් ගැන බුදුහාමුදුර දේශනා කරා. මේ ලෝකයේ තිබෙන ඉතාමත්ම දුල්ලබෝ කාරණා හතරක්. දුල්ලබංච මනුස්සත්තං බුද්ධෝපාදෝච දුල්ලබෝ. දුල්ලබා හන සංපත්තේ සද්හම්මෝ පරම දුල්ලබෝ කිය බුදු හාමුදුරු දේශනා කර. දුල්ලබංච මනුස්සත්තං. මේ ලෝකයේ මනුස්සෙක් වෙලා උපදිනවායි කියනෙක බොහෝම දුල්ලබෝ කාරණාවක්. මනුස්ස කියල කියන්නේ උසස් වූ මනසකින් යුතු පුද්ගලේ. ඇත්තට උසස්ස වූ මනසක්තියන නිසා තමයි මේ දහම් දේශනාව බොහොම නිහඩව නිරහංකාරව තමන්ගේ සිතකය වචනය කියන තුන්දර සංවර කරගෙන ශ්‍රවණය කිරීමට පුළුවන්කම ලැබිල තිබෙන මේ උතුම් මනුස්සත්වය තියෙන නිසා. දුල්ල බංච මනුස්සත්තන් එහෙමනං අපි හිතනවනං අපේ ජීවිතය නැතිකරගැනීමට අපේ ජීවිතය, නිකං අකාලයේ විනාශකර දෑමට අපි කල්පනා කරනවනං මේ කාරණාව හිතන්න දුල්ල බයි මනුස්සාත්ම භාාවය. අපි දන්නවා සසර ගොඩක් දුරයි පින්නතුනි. මේ සසර කෙටිකර ගන්නටයි අපි සූදානංවන්නේ. මනුස්සලෝකයේ උපෙදිච්ච කෙනෙකුට තමයි නිවන කියන අවබෝධ කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. සාරා සංගකල්ප ලක්ෂයම් මුල්ලෙහි උතුම් බුද්ධත්වය පිණිස පෙරුම්පුරපු, බෝසතාාණන් වහන්සේ බුද්ධත්වයට ප්‍රථමාත්මේ උපත ලබන්නේ දී වෙලෝකයේ. දෙවියකුට බෑ බුදවෙන්න දෙවියකුට බැහැ රහත්වෙන්න. ඒක නිසා තමයි දේව සභහාවෙ එකතුවෙලා ආරාධනා කරන්නේ කාලෝ යන්තේ මහාවීර, උපජ්්‍ය මාතතුකු චියංාදී වශයෙන් දේශනා කරන්නේ. හොඳ මවකුසක් පිළිසඳගෙන ලෝක සත්වයාට සෙතසුව පිණිස ඔබ වහන්සේ, මනුලොබව මනුස්සලෝ කිහි උපතක් ලබන්න කියලා ආරාධනා කරන්නේ අන්නේ කාරණාව නිසා එතකොට ඔබට තේරුම් ගැනීමට පුළුවංකම ලැබෙනවා දෙවියන්ටත් වඩ මනුස්්‍යයන් තමයි ඉතාමත්ම උතුන් වන්න එතකොට ඇයුතුන් වන්නේ මනිස්ස ගුණදහම් තුළින් මනුස්්‍යයාට පුළුවන්කම තිබෙනවා නැවත නැවත පින් කරන්නට නැවත නැවත බණහාන්නට. නැවත නැවත අපේ ස්වාර්ගයට යන මාර්ගය, නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන, කරුණුකාරණා ඉක්මණින් රැස්කර ගැනීමට පුළුවංකම ලැබෙන පිනතුන මෙන්න මේ මනුස්සයාටයි. ඒක නිසා තමයි මනුස්සත්වය දුල්ලබයි කිය දේශනා කරේ. එකක නිසා මිනිසුන් හැටියට ඉපදිලා නොමිසිනුන් හැටියට වැඩකරන. තිරසනුන් හැටියට වැඩකරන, ඕන තරං මිනිසුන් ඉන්න සමාජයක් තුළ මනුස්සත්වේ වැදගජ්කමපි තේරුන්ගන්නට ඕන. එ තේරුන්ගන්න කෙනා බනාහනවා බනපිළිපදිනවා බනාහන අනුව හැසිරෙනවා තමන්ගේ ජීවිකාව ධර්මයත් එක්කම ඉදිරියට පවත්වාගෙන යනවා දම්මෝ හවේ රක්කති ධම්මචාරී ඒ පුද්ගලයා ධර්මයහිම හැසිරෙනවා. දෙවනිකාරණාතමයි බුද්ධෝ පාදෝච දුල්ලබෝ. ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙනවායි කියන එකත් පෙන්ෙනතුනේ දුල්ලබෝ කාරණාවක්. හැමදාම ලෝකයේ බුදුවරු පහළ වෙන්නෙ නෑ සමහර වෙලාවට ඔය එකක ආකාරයේ බුදුවරු පහළුුණනා කියලා නොයෙක් නොයෙක් මතිමතා අන්තර හදාගෙන යනවා. නමුත් මේ ගෞතම බුද්ධ රාජ්‍යය වසර පන්දාහක් ධර්මය තියන මේ රාජ්‍යය තුළ බුදුකෙනෙකුගේ පහළවීම මොනතරං වැදගත්වෙනවද. අල්ලපු දේශේ බුදුහාමුදුරුව බිහිවෙලා අපේ දේශේ ධර්මය පිහිටන්න තරං අදතාත් පවතින්න තරං අපි මොනතරං වාසනාවන්ත වෙලාතිබෙනවදේ දුල්ලබෝ කාරණාව බුදුගෙනුගේ පහලවීම. දුල්ලබා කහන සංපත්තේ දුල්ලබා කහන සම්පත්තියගෙන කාරණාව ඉතාමටම වැදගත්වෙනවා පෙන්න්නතුනි. මොකදේ? දහම් කරගත හැකි දැන අපට උපත ලබන්න ලැබෙනවයි කිය කියන්නේ බොම පිනක්කේක. දෙමනුස්සේ හැටි රිිපදුනාට පින් දහම් කරන්න. යුතුකම් කරන්නේ නෑ.ඒවගේ මතමයි පින් දහම් කරගන්න හැකි දැනක උපත ලබනවයි කියන්නේ පුද්බේත කතපු්ඥතා කියන ගුණයයියේ. හැමෝටම පින් කරන්න බෑ හැමෝටම දන් දෙන්න බෑ හැමෝටම බනාහන්න බෑ හැමෝටම ධර්මයේ හැසිරන්න බෑ හැමෝටම ධර්මය පිළි පදින්න බෑ. එතකොට මෙන්න අපිට ධර්මය තුළින් මේ දේවල් තුළින් පින්දහම් කරගත හැකි තැන අපට උපත ලබන්න පුළුවන්කම ලැබිල තිබෙනවා. අද ධර්මදානයම කියන පින්කම ඔබට ඉජුකර ගැනීමට පුළුවන්කම ලැබිල තිබෙනවා ඒකට කෙනවා දුල්ලබාහන සංපත්ති. මේ උත්තුම් වූ කාරණාවක් තමයි මේ පංකරගත හැකිතැනක උපදින කාරණාව දුල්ලබෝ කාරණාවක්. ගේ මතමයි බදු හා දු හතර වෙන කාරනාවෙන් පැදිිකෙනනවා මේ කාරණාටික වගේ මතමයි ස ධම්මෝ පරම දුල්ලබෝ ධර්මය කියල කියන්නේ ඊටත් වඩා දුල්ලබෝ කාරණාවක් පෙන්න්නතුනේ. එතකුණ අන්නේ දුල්ලබෝ කාරණාව මේ අත්තන් මූලිකත්වේ අර ගෙන තව පිදිසකට ශ්‍රවණය කිරීමට අවස්ථා උදා කරල දෙනවා. එක දුල්ලබෝ කාරණාවක්. සසර කෙටිකර ගැනීමට බලපාරනාවෝ කාරණාවක්. අප සිතේ සතුට ඇතිකර ගැනීමට බලපාන්නාව කාරණාවක් මේ ධර්මදානිමේ කියන උතුම් පින් හමාද දවසද ඔබ ස්සිද කර ගැනීමට අවස්ථාව උදාකරගත්තා. අද දවසේ මම ඔබොබෙනුවෙන් පැහැදිලි කරනවා මෙ ජීවිතයේ යථාර්ථය හොයාගෙන ගිය වංගිස්ස කියන බමුණෙගේ ජීවිතය පිළිබඳව. ම මුලින් කිව බමුණෙක් කියල කියන්නේ සතර සති පට්ටහානය පිළිබඳහොඳ අවබෝධයක් තියන කෙනෙ. චතුරාර සත්‍ය ධර්මය තුළින් ලෝකය දකින්නට උත්සාහ කරන කෙනෙක් ලෝතුරා බුදුපියාණන් වහන්සේ වැඩසිටින සමය පිනතුන රජගහනුවර හිටිය වංගීසකිල බමුණේ. මෙ වංගීස කියෙන බමුණට පුළුවන්කම තියෙනවා මැරණු මිනිසුන්ගේ ඔලු කටුවුක් දෙෙනල්ලා මෙ ඔළු කට්ටට නියපිටිං තට්ටු කරලා තට්ටු කරහම ඒ පුද්්‍යලයා ඉපදිච්ච තැන කියන්න පුළුවන්. ත්තන් ඕනමක් තියවන ඒවන්ගේ සහාම්දුෘහිටේ කාරවන මැරිච්චෙනෙක්ගේ ඔළු වගෙනාවනක් ඔළු කටරගන නොක් නොය කොඩිවිනලට ාවික නොලු කටති නොල ඔලු කටක්ගෙනනල තිවට පස්සේ එකක ට්ටු කර කියනවා. මේ වංගේස කියෙන බමුණ මේ පුද්ජලය කොහෙද ඉපිදිලා ඉන්න කියලා. ඒම හැකියාවක් තිබුණහට ඔහු මේ හැකියාව තුලින් එකක් කෙනට කියනව ඒක ප්‍රදේශවල පදිච පුද්ලයන් පිළිබඳව කියනවා. හරුගලුව ට්ු කල්ල කියන මේ පුද්ජල පදිලාන තිරිසන් යෝනිය. තිරිසන් ලෝකේ තිරිසන් යෝනියකයි තිරිසන් සතුන්කි දන්නවනේ. තිරිසන් යෝනියය පිදිලලා තියෙන කෙනෙක් කියලා කියනවා. තයි එෙක ටට්ටු කල්ල වල්ල කියෙනවා මේ පුද්ජලම මේ නිරයේ දක්විඳවිින් නිරයේ උපත්තේ ලබ කෙනෙක්. තව කෙනෙ ඒෙකට තට්ටු කරලබල්ල කියෙනවා මේ පුද්ජලයා ප්‍රේත ලෝකයේ පෙරේද ටටුවිීමමතියන ප්‍රේත ලෝකයේ ඉපදිච්ච කෙනෙක්මය. ටගේ ඔළු කට්ටකට තට්ටු කරල බල කියන මේ පුද්ජලයා ඉපිදිලා තියනෙ පින්කරගත හැකි තැනක මනුස්සලෝක. මේ පුද්ගල ඉපදිලා තියෙන්නේ. තව කෙනෙකට තවඔළු කට්ටකට අවිදර නියපටින් තට්ු කරල වංගේී ස බනා කියනවා මේ පුද්ගලය එපිදලා තියන දීවලෝකී බොහොම සැපසම්පත් විනින සැපසම්පත් වින්දනය කරන්නට පුළුවන්කම ලැබච්ච තැනක දිවලෝකයක තමයි මේ පුද්ගලයා මේ උපත ලබල තියෙන්නේ කියලා මේ වංගේස බමුණ කියනවා. එහෙම පුද්ගලිව පින්නතුනේ ඉන්නවම කාලෙෙන් කාලි බිහි වෙනවා. එහෙම පුද්ජිලෝ ඉන්නවා. ඉතින් මේ වංගස්ස බමුණගේ මේ ක්‍රියාව දැකපු සෙසු බමු නොටිකා. කල්පනා කරා මේක අපිට හොඳ අවස්ථාවක් බඩවඩා ගැනීමට. බඩවඩාගන්න ය කියල කියන්නේ. තමන්ගේ කුස ගින්න නිවාගන්නට, මොනමහරි ක්‍රමේකින් මුදල් හරිහම්බ කර ගැනීමට මේක හොඳ අවස්ථාවක් කියල කල්පනා කර. එහෙම කල්පනා කළ මේ වංගේස බමුණට රතුපාට රෙදිිපටි දෙකතුනක් රෙදිිකෑලි දෙගතුනක් අන්දලා එක්කජන යනවා ගමින් ගමට හැම තැනකටම මොකටද මිනිස්සුන්ගේ ගාව ට එක්කගෙන ගිහිල්ල ගමට ගිහින් කියනවා අයියේ මල්ලියි අම් මේ තාත්තේ අක්කේ අයියේ එන්න ඔබේ ගෙදර මිය පල්ලෝගිය පුද්ගලයාගේ ඔලු කටු අරගෙන එන්න. ද්ල පිදිලා ඉන්න කොහේද කියලා දැනගන්න පුළුවන්ගබට කිය කියනවා. දැන් අපිට වුනත් අපේ මියගිය ඥාතියෙක් ඉපදිලා ඉන්න කොහේද කියලා දැනගන්න ඔන්නන් දැනගන්න පුළුවන්කමක් තියන අපේ මිනිස්සු මොන්න තරං වීද වනත් චනු හොයාගන්න. ඇති මේ විදිහට බමුණටික මේ වංගේස බමුණ මූලික කරගෙන හැම තැනටම යනවාර විදිහට. ඉති මිනිස්සු තරගෙන නොලු කටු. ඔළු කටු අර්ගෙනැවිල් රටු කල් හන කොහෙ දිිපදන කියලා. ඇහල සමහරු සතුටෙන් යනවා. සමහරු දුකෙන් යනවා. සමහරුන්ට කියනු ආබේ පියාපියයාා නැත්තං ඔබේම්මාව නැත්තං ඔබේ ජාතිවරය ඉපෙදල ඉන්නේ දීවේලෝකයේ. නැත මනුස්සලෝක. එහෙම ගවරසි බොම සතුටෙන් යනවා. සමහරුන්ට කියනවා මේ ඔබේ මේ බුද්ජලිපිදලාතින ප්‍රේතලෝකයේ වේදනාවෙන් යනවා තිරිසංලෝකයේ දැන් පිරිසක් ඉන්න තැන. ගේ මවහෝපියා සහෝදරයෙකෝ සහෝදරියෙක් නිය ගියපු බුද්ගලයෙක් පිළිබඳව එහම ආමාන්ත්‍රණයක් කරනවඩක් ඒවාගේ කියද්දි පිනතුන දුකට පත්ව සල්ලිද්දීලා දුකෙන් වේදනාවෙන් තමයි යොහු පිටවෙලා යන්න එතකොට මේ විදිහට ගම් නියම්ගම් සිසාරා පෙන්නතුන මේ වංගීස කියන බමුණා සමග මේ පිරිස දිගින් දිගටම ගියා එයාට මෙහාට. ගිහිෙල්ලා මහාලුකු දනස්කන්ධයක් හොයා ගත්තා මිනිසුන්ගේ මුදල් දැහැගෙන ො මේ වගේ ක්‍රියාදාමයක් කරමින් ඔවුන්ගේ බඩවියත රැක ගැනීමට ආහාරපාන සකස්කර ගැනීමට තමන්ගේ අවශ්‍යතාවයක් සපුරා ගැනීමට ඔවන් උත්සාහ කරන්නට යෙදනාා ඕක පිනතුනී ඔය බුද්ධ කාලේ වෙච්ච දෙයක් එතකොට වර්තමාන සමාජය තුළත් ඔවගේ දේවල් ලෝන තරම් තියවා. යම් කිසි දෙයක් දැනගත්තනං ඒක හොඳවේවා නරකවේවා මුදැල් උපයාගැනීමට උත්සාහ කරන ඕන තරං ඇත්තෝ ඉන්නො පින්නතුනි. මුදල් උපයාගෙන එම නැත්තං හොඳින් හෝ නරකින්. තමන්ගි ජීවිකාව පවත්වාගෙන යන උත්සාහ කරන මිනිසු ඕන තරං මේ ලෝකයේ ඉන්නවා. එතකොට ඒ මෙ ඉන්න මිනිසුන් සමඟ මෙ ඉන්න මිනිසුන් දිහා දැක්කට පස්සේ, අපි මේ මේ බුද්ධකාලේ වෙච්ච මේ ක්‍රියාදාමය පිළිබඳව අමුතුුවෙන් පැහැජි කර ගැනීමට අවශ්‍යතාවයක් නෑ. මේ ගමින්ගමට යන මේ පිරිස පිනතුනී දවසද්ද යනවා ලෝතුරා බුදුපියාණන් වහන්සේ වැඩසිටින දෙවරංවිහර සමීපයට. දෙවරංවෙහර සමීපයට ගිහිෙල්ලා එහේ දෙත් ඔවන් කට්ටියකතු කරලා මේ අයට කියනවරපු ඔොළු කටුුවලට තට්ටු කරර පිදිලායිනොබේපියා, ඔබේ මව මේ මේ තැන්වල ඉපෙදලා ඉන්න ආදී වසයෙන් නොයෙක් නොයෙක් දේවල් කියනවා. මේක බලාගෙන හිටිය පෙන්නතුන මේ දෙවරං වෙහෙරට බුදුන් අඳන්න බුදුන් හමුවවෙන්න. බුදුන්ගේ ධර්මය ශ්‍රවණය කරන්නට යන්න සූදානංවෙච්ච පිින්වත් පිරිසක්. දායක පිරිසකට මේ පිරිස හමුවුණා. හමුණට පස්සේ ඔවුන් කල්පනා කරනවා මේ කරනදය මොනතරං අධූරදර්ශී කියාවත්ද. අධෝර්ධාර්ශයේ ක්‍රියාව පැහැදිරිි කරල දෙන්න ඕනි කියල මේ බමුණන්ට පැහැදිලි කරනව මේ මිනිස්සු වංගීස මේ ලෝකයේ තිබෙන එක ආශ්චාය තමයි මිනිසා. මනුස්්‍යය තමයි මේ ලෝකයේ තිබෙන එක මාශ්චාය ඒකයි මංහර මුලිින්කි වවේද දුල්ල බංච මනුස්සත්වන් කියලා. මිනිසාට පුඩුවන් දියුණුවෙන් න්නත් විනාසවෙන්නත් මිනිසාට පුළුවන් හොඳ මනිස්ස ගත පැවතුන් ඇතුව ජීවත්වවෙන්නත් මනුස්්‍යයාට පුළුවන් තිරිසු ගති පැවතුන් ඇතුව තමන් වැරදිදේව තුළින් මට ජීවත්වවෙන්නත් පුලුවන්කම ලැබෙනවා. නමුත් මිනිසත් භාවේ කියල කියන මහා ආශ්චාර්යක්. තිරිසන් ලෝකයේ දිහා දැක්කට පස්සේ නොයි අනි සත්වයන්දිහා දැක්කට පස්සේ මනුස්්‍යයා කියන සත්වයා මොනතරම් පිංකරල තියද මොනතරම් වටිනවාදගෙන කාරණාව ඔබට, ේරුම් ගැනීමට පුළුවන් කම තිබෙනවා අපි මේ යන්නේ බුදු හාමුදුරුව හමුවන්න කෞද මේ කියන්නේ මේ දෙව්රංග වෙහරට යන්නා බුදායක පෙස බමුනන්ටගෙන අපි මේ යන්නේ බුදු හාමුදුරුව හමුවන් ඔබ ඉදිරියේ බුදුහාමුදුරුව මොනතරං ඉගෙනගත් හොඳ ප්‍රාශ්ඥයෙක්ද බුදුහාමුදුරුව කියලා කියන්නේ සතර සති පට්ටානය මැනවින් අව බෝධ කරගෙන ඉන්න කෙනෙක් සතර සතිපට්ටහානය පිළිබඳව මන අවබෝධය ඇතිබෙනන කායානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා බේදනානු පස්සනාදී වසයෙන් මෙ සතර සතිපට්ටහානය වඩන කෙනෙක් වඩපු කෙනෙක් අවබෝධ කරගත්ත කෙනෙක්. එවගේ මතමයි බුදුහාමුදුරුවන්ට පොළුවන්කම තිබෙනවා අතීතය වර්තමානය අනාගතයේ කියන තුංකාලය ගැන කියන්න ඒක නිසා බුදුහාමුදු්‍රුව අසම සමයි. බුදු හාමුදු්‍රෝ සමකරන්න පුද්ජලයන් මේ ලෝකයේ පෙන්නතුනේ තාම බිහිවෙලා නෑ. බුද්ධෝපි බුද්දස්ස බනයය වන්නන්. බුදුකෙනකුගේ වර්ණාව ගුණ. මොන තරං අපිට කිව්වත් ඉවර කරන්න පුළුවන්කමක් නෑ. බුදුකෙෙනෙකුගේ වර්ණාව තව කරන්න පුළුවන්කමති බෙන ගුණ වය ැවීමට පුළුවන්කමතියෙන්නේ. හරියටම තවත් බුදු කෙනෙකොට පමණයි. එතකට මෙන්න මේ විදිහයට පෙන්නතුන තුන් කාලය පිළිබඳව යන දන්නවා. එච්චරවිත රක්න මේ බුදුහාමුදුරුව අපපාද දිිපාද පා නැති ඒවාගතැ පා දෙකක් තියෙන චතුප්පාද බහුප්පාද ඒවාගමතයි රූපී, අරූපී නේවසඥා ්‍යාසඥ්ඥා ආදී වසයෙන් මේ සියලූම සත්වයාට අග්‍රවන කෙනෙක් තමයි බුදු හාමුදුරුව කියන්නේ. අපාද දිිපාද, බහුපාද යරෝපී නේවසඥා ඥාසඥ්ඥා ආදී වසයෙන් මේ සියරුදේ පිළිබඳව හොඳින් දැනගෙනයින්. නනිසා බුදුහාමුදුරුව සත්වයාට අග්‍රවෙනවා. අග්‍ර දක්ෂිණයය කියල කියන්නේ අප අග්‍රවෙනවා. අග්‍රවෙනව කියල කියන්නේ මිනිසුන් අතර උතුන් මිනිසෙක් තමයි බුදුහාමුදුරු. මිනිසුන් අතර උතුන් මිනිසෙක් දවසද බුදු හාමුදුරල් ළඟටැවිල්ලා ගාන්දරුවෙක් කහන්න බුදුහාදුරයන්ගින් ඔබ කවුද. ඔබ දෙවියෙද්ද ඔබ යක්ෂයෙක්ද ඔබ බබුනෙද්ද ඔබ කෞදකේ රහන වෙලාවෙදි බුදු හාමුදුරුව කියන්නේ මම මනුස්සෙක්. උතුම් මනුස්ස ගුණ දහම් තියෙන මනුස්ස ගුණ දහම් පුරණ ලද කෙනෙක් පුරණ කෙනෙක් කිය බුදු හාමුදුරෘොත්තර දෙන්නේ අන්නේ හේතුව නිසයි. එතනදිමේ පිරිසහනව එසේ නම් වංගීස ඔබ කෞද බුදු හාමුදුරුව කියන්නේ කෞද ඔබ බුදුන් ඉදිරියේ හරියට කදෝ පැනියෙක් වගේදෝ දැකනතියන කදෝපැනියෙකිලන කලා මැදිරියෙක් වගේ බුදුන්ගේ එළියයි මේ වංගීස්ස කියන බමුණගේ එළියයි බුදුන්ගේ දහමයි වංගීස්ස කියන මේ පුද්ගලයා මේේ ඔළු කට්ටට තට්ටු කරලා සාමාන්‍ය දුරක් සාමාන්‍ය පුද්ජලයෝ ටිකක් පිළිබඳව විතරක් තේරුම් කර දීමට පුළුවන්කම තියෙන වංගීස්ස ගැන හිතනකොට පින්නතුන වංගීස්ස කියල කියන්නේ කදෝ පැනිය හා සමානයි කියල මේ පිරිස කිව්වා. මේ පිරිස මේ විදි ක්‍රමක් ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් කරුණුකාරණා වටහල දුන්න. කරුණු කාරණා වටහල දෙනකොට පින්නතුනේ, වංගේී සැතුරු බමුණු පිරිස තීරණය කරා බුදුහාමුදුරුවෝ බැහැදකින්නට යන්න. බුදුහාමුදුරුව මේ වගේ ආශ්චාර්මච්චනෙද්ද, බුදුහා මුදුෘගාව මේ වගේ ආශ්චර්මයක් ධර්මයක් තියෙනවද. එහ උන්වහන්සේ සමඟ වවාද කරන්නට විවාද කරන්නට උන්වහන්සේ හමුවෙන්න්නට යන්නඕනේ කියලා මේ පිරිස කල්පනා කර. කල්පනා කරලා යන්න සූදානං වෙන යනවා. සූදානං වෙනමත් එක්කම පිනතුනි ලෝතුරා බ්දුපියාණන් වහන්සේ දන්නව දැම් මේ පිරිස වංගේ සැතුළු බමුණු පිරිස, උන්වහන්සේ හමුවට එනවිතිය උන්වහන්සේ හමුවට එනවිතිය දැනගත්ත මේ බමුණු පිරිස දැනගත් එනවිතය බුදු හාමුදුරුව මොකක්ද කරන්න පිනතුනී පු්චීපදනය කලවා ඔළු කටු පහක් ගෙනල්ල තියනවා ධර්මාසනය ආසන්නේ බුදුහාම්දු වැඩ සිටින තැන මේ පිරිස ගිහිල්ල කතා බහ කරන තැන ඔළු කඩු පහක්ගෙනල්ල තියෙනවා ඉති මේක දකිනකොට මේ අමුතු ආශ්වාදයක් එන වංගේීස බමුණට දමුතු ස්වාදයක් කියන්නේ දැ මේක දකින කොටම තට්ටු කරල බල්ල මේ මොකද කියල බල නේ සහරුට යෙනනේ ොකක්ර දෙදක වස්සේඒක බල මොකක්ද මේ වටිනවද නැද්ද එක හොඳක් එක නරකක් කියන්න හිතෙනවන බනක්ුණනත් එහෙමයි තව දෙක් නත් එහෙමයි දරුුවේද්්‍යැන ුනත් එහෙමයි සමාජයේ දක්න ඕනම දෙයක් එහෙමයි දැකපු ගමන් එ හොඳක් කියන්න හිතනවා එහෙම නැත්තං නරකක් කියන්න හිතනවා ඉතිම් මේ දැක්ක මේ ටික කරවස බු හාදුර හමෝට ිහිල්ල වැැඳල කියල බුදු හාමුදුදරෝ කියෙන මෙන්න වංගේස මේ ඔලු කටුටික කාගෙද කියලා කියන්න කියලා කිව්ව පුළුවන්න මේ කාගෙද මේ කිය කියන්න කිය කිව්ව වගේස බමුණ මේ එකක් අතරගෙන තටු කල බැලුව අතට්ු කල බ බලලා පැත්තගෙන් තිීලගෙන බදු හාමුදුරන මේ පුද්ජල මේ තිරිසන් යෝනි ප්‍රතිය ලබ කෙනෙක් බුදු හාමුදුරෝ කියල කියන්නේ අතීතය වර්තමානය අනාගතය කිය මේ කාලාත්‍රය පිළිබඳව දන්න කෙනෙක් දහාමුදුරු දන්නවා බුදහාමුදුරු ගෙන තියගුවීම පෙරේ තිරිස ලෝක උපතේ බ තිරිස ෝන උපති බ පුද්ල ොළ ගටම බදහාාදුරන ඕූ වංගිීස මේ පුද්ගලයා දැන්ට ජීවතන තිරිසන් ලෝකයේ තමයි බහරි කියලා කිව්වා. දෙවනියකට තට්ටු කරල බල්ල කියනවා වංගීශ මේ කියන බමුණ බුදහාමුදුරනය මේ පුද්ගලයා මේ ප්‍රේත ලෝකයේ උපන්න කෙනෙක්. දෙවනි කරව මේ ප්‍රේතලෝක උපන්නෙන බදහාදුරන ඔවු. දලෝක සිර ද්ල ගියලු කට්ටක් තමයි ම එතන ෙනත්වේ එක කත් හල කියලා කිව්වා. තුමුම වවැෙන ඔොලු කට තට්ටු කර තට්ටු කළ බල්ල කියන බදුහාමුදු්‍රුවනේමේය මනුස්සලෝක උපතලබපු කෙනෙක් කියලා කිව්වා. එතකට බුදු හාමුදුරුවයේ මනුස්සලෝකේ උපදලබ ගෙනෙගේ කටක්ම තමයි තිබිල ගෙනල්ල තිබුණේ එතැනදික් කියන වංගේීස කියෙන බමට ඕව වංගේස ඒකත් තරි මේ මනුස්සේ ගෙලු කට්ටක්තමයි කියලා කියන්න. නිරි පස පිනතුනේ හතරවැෙනකට තට්ටු කරනවා තට්ටු කරල බල්ල අනවා බුදු හාමුදුරුව මේ කොහහි පදිච්ච කෙනෙක්ද. බුදු හාමුදුරණය මේ ප්‍රබල බලගතු ැනක ප්‍රදිච්ච කෙනෙක් මේ පුද්ජලයා. මේ පුද්ගලයා බොහෝ පින් කරන්නට බොහෝ සැපසම්පත් විඳන්නට පුළුවන් කෙනෙක් විදින කෙනෙක් මේ පුද්ජලයා දිව්‍යලෝකයේ තමයි උපතල බලතියෙන්නේ කියලා කියනවා දැ තොට දැන් හිතන්න පුළුවන් බුදුුවන්මේ අපි මේ ලෝක ජීවත් වෙලා මැරණකොට ඊ ළඟට පතිිසන්දිය ලබනකොට නැවත මේ ගිහි පතිසන්දය බන මේ ඔළුවත් එක් මේ කියලා. මේ දැනුමත්යක උපත ලබනවා. මේ ඔළුුවවෙත් අඩු පාඩුගන් ඇතු උපත ලබනවා දැනුමෙත් අඩු පාඩුගන් ඇතු උපත බනවා ඒ කකාරිී. එතකොට මේ හතර වෙනකෙන දිවි ලෝකයේ කියලා කියනවා බුදු හාමුදුරු පිළිගන්න ඔවුවන්ගේස මම සමීක්ෂණය කර මහොඳර සෝතිසිකර මේ පුද්ගලය ඇපිදිලා තියෙන්නේ දිවි ලෝකේ තමයි. දැන් හතරයි. පස් වන ගත් අතරගින් තට්ටු කර එන්නේ අදහසක් වටේටම තට්ටු කර ඒත් එන්නේ අදහසක් දැන්ුව සමහරරලාවට අපේ මල් පියින්වතු ඉන්නවනේ මොකක් කරිදිග අත්තර පස්සේ බාන්්ඩ පිත්තලද රත්තරන්ද තබද කියර බලනටේට තට්ටු කල බලනේ දේ දවස්වල නම් බොහෝදුරට අපේ කාන්තාවෝ අර ඇති හිටයක් කර නක ුඩ වෙලාදක කිය බලන්න හ න්දර කරන්න පුළුවන් සර පත්රමේ පැත රටු කක ල මේක තැලිල්ලද ඉරිගිහිල්ලද වතුර ලික්වේද මේ පවිච්ච කරන පුළුවන්ද කියල ටුක ලරමය කළ බලනු. ඒවගේ කියන්න පුළුවන් හැකියාවත් තින කට්ටිඉන්න. ගොට ට්තුු කල පැහද නැද කියල කියන පුළුවමක් එතමයි මහල්ලාලට එඒම කියන්න පුළුවන් කට්ට ඉන්නවා. මේක තට්ටු කරනවා තට්ටු කන්න වගේ බට කොහමත්ම කියන්න බැෑමකමොක්ද කියක. දු හාදුරුව කියන දුදහාහම මේක මොක්ොහෙදක කියන්න බෑනේ. බුදුහාමුදුර කියනවා මේ වංගේීස මම මේක දන්න පිදලන්න ගොහේද කියලා. තැම් වංගේීස එකතැනක නැවතුනා මේ බමුණ ටක්කතැනක නැවතුනා මේක කියන්න බැෑහැබෑ බදු හාමුදුර දන්නවා බුදුහාමුදුරුවනය හා මටත් එහෙන කියන්නකෝ මොකදදේ මන්ත්‍රය මටඒ මන්ත්‍රය ලබා දෙන්න කියලා ලොතර බ්දුපියාණන් වහන්සේගින් ඉල්ලිීමමක් කරු. බුදුහාමුදුරුව කියනවා වංගේස මේ එහෙම දෙන්න බෑ මේ මන්ත්‍රේ කියන එක. සාමාන්‍ය ්‍රේදය ගත් මන්ත්‍රේගනක ගත්තත් දැනුම ගත් එක සැරේ දෙෙන නෑන දැන් අපි පාසලට කියිය හම ඒ සැරේම අපි උගන්නන්නේෑ. එමනත්න් අපි තවතැනකට කියාන්නයි යමක් ඉගෙනගන්න අප එක සැරයට මේ ගුගන්නන්නන්නේ නෑ අපි ගියානන් රැවිල් ලයිංශනය එක ගන්න එක දවසටම අපට වාන පුරදු කලා හට දවා හට ගන්න පුළුවන් අයිශන එක හෙම දෙන්නෙ නෑ එම දෙන තැන උත්තියනෝ නොත්ඒ එක සාර්ථකනෑ ඒ දෙන තැන් තියෙන නිසා තමයි ගත්තකවාන් වාහනේ ගිහිල්ලා හප්පගෙන කුඩු කරගෙන. අපත පය කඩාගන්න සිද්ධ ග තැංල ඔය දැන් තියනේ ලංකාවේ සමහර තැන්ගල තියෙනවා වර්තමාන ත්තිම බහෝ බිට තිබුණ යම්යම් පුද්ගල බණහන්න ගියාට පස්සේ බනාහල එනකොට මේ රහත්තවෙලාඇගල සහතිගයක්ත් දෙදෙන පුුවන්තැන් තිබුණා. ඒමතැන් තියනව සමහරු දාගත්ත ඔය මේ රහත අන් වහන්සලගේ කඩ තියෙන සමහර ලාටේ වගේ දාගත්තතෑ එතකොට ඒවාගේ තැන්ගල තියන ඒ සම්පූර්ණ මේ මිත්‍යාවක් සම්පූර්ණ මේක අපි කියනවා. මේක ලෝකයා රැවටීමක්, මිනිස්සු රැවටීමක් බුදුහාදුරකෙන ඉක්ක සැරේ හිම දෙන්න පුළුව අංකමක් නෑ මේ මමාරුවෙන් මමත් ජත්ත දෙයක්. මොකද බුදු හාමුදුලේ ම එකක ගන්න නම් කරන්නට ඕන. ගන්නනම් ඉස්සෙල්ල මෝබ ප්‍රවිද්්‍යාභූමයට පත් වෙන්නට ඕන මහන වෙන්නට ඕන. අර බුණුටක කිය නිකටි පපාපා ඒකරන්නපා එකකරොත් ම දව නනි එකක් කියන්න බැනට න්න එකක පැත් කක සිත්ක් කලදාමු. බ කියඒ පත් කර සි කලදම කියන්න පුලුවන්ටි අප කියමු. අපි මේ ලැබච්චතා චාන්ස කතාරන්න හොඳනෑ. අපේ ලැබිච්ච අවස්තාාවි නැතිකරගන්න හොඳන. ඒනිසා කොහමහරි අපි මේ ඉගෙනගන්න උත්සාහ කරන්නන මේ අපි යමුයන්න කියලා බම නොටක කියනවා. ර වංගේීස කියෙන බමන කරනොන්නෑ. මම් මේ ඉගෙන ගන්නම්, කොහොම හරි. මං මේ මන්ත්‍රයත් ඉගනගෙන කෝහමහාරි දම්බදීව පුරා මම විරාජமானවෙන්නං බුදුහාමුදුරන්ටත් වැඩිය. ්‍රසිද්ධ වෙලා හොඳ රාජමානවන්න පුළුවන් මට ඒක නිසා මම් මේ ඉගෙන ගන්නන් කිය බුදු හාමුදුරන්ගේ ගව වංගේීසගෙන බමුණා පැවිදිභාවයට පත්වුණා. පැවිදිවිභාවයට පත්වෙලා පෙන්නතන අසුභ භාවනාවෙන් නොහු කමටහන්දේලා භාවනාව මෙිනිහි කරනවා. අසුභ භාවනාව වඩනවා. දැන් ටිකෙන්ටික ටිකෙන්න්ටික අර ලංවෙච්ච අර වනි බමුණටික ඇවිල්ලහනවා මොකෝ හම්බුනයිදයන් අර්මාන්තරය නෑ තාමනෑ. දැන් හම්බයේවි ඇවිල්හ හම්බු නැතිව යිට හැල්ල යනවා තව මුණ කීට පස්සෙ දෙන මක මන්ත්‍රේ හම්බුණනයි අපි දැන් යම් ය ඇති යි එකන ගත්තටකින් අපි මොහරිදියක් කරම. එකඒක බුණ ඇවිල්ල පිඳන කන්්ඩාමේ වංගේීස බමුණට නො එෙක් විදිහට කරදර කරනවා යාමු ඔය ඇති ය නැත්තන් අපි මෙතැන යන්න බඩිවේ බුදු හාමුදුරු අල්ල තියාගනීම නොයෙක් දේල් කියනවා. වංගේීස බමුණට ටිකෙන්ටික ටිකෙන්ටි ගසු භාවන වඩනකොට පිනතුන තේරනව යථාආර්ථය. යථාර්ථය තේර නිසා කියනවා නෑ. මම මේ වන්ත්‍රය අරගෙනම එන්නම් ඔබ ඔබේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් තරන් ඉක්මනින් මම මේ මන්ත්‍රය අරගෙන එන්නම් කිය කිව්වා. අසුභභාවනා වඩන වංගීස හාමුදුරුව පිෙනතුනේ රහත් භාවයට පත්වෙනවා. රහත් භාවයට පත්වෙනවා. රහත් භාවයට පත්වනාට පස්සේ අන්න අර නැවත, යන්න තියෙන ආසාව නැතිවුණා යන්න තියෙන ආසාාව නැතිවුණ බුදු හාමුදුරුවෝ ආෝකයක් ආලෝක දහරාවක් යොමු කරලා ව දැංවඋබට යන්න පුළුවන් අන්න මන්ත්‍රය හරි ැ වංගේීස හාමුදුරුවන්ට යන්න උමනාවක් නෑ යන්න උමනාවක් නැතියයි අන්නාර ප්‍රතිසන්දිය ගැන කියන්න බැරිවෙච්චේ ර තටුවට වටේටම තට්ටු කරල අර පැත්ත මේ පැත් හරවල බල බල තට්ටු කරලා අර පුද්ගලයා යිපදිච්ච තැන කියන්න බැරිවෙච්ච කෙනට දැන්ගන්නේ එක කියන්න පුළුවන්ක මතිය. ජංහිතන්න කොහේද කියලා. කොහේද මේ පුද්ජලේ පිදලාතිෙන්නේ කෞවද මේ කියලා පට හිතන පුලුවන්ක මක්තිය මේ තමයි පින්නතුන රහතන් වහන්සේ. රහතන් වහන්සේ ඉපදිච්චතන කියන පුළුවන්ක මක්නෑන රාතාවන සිිප දෙින්නෑ. බුදු හාමුදුරුවෝ ලෝකය දැනගෙන ලෝකයේ තරණය කරා වගේම. රහතන් වහන්සේ සියලූම කෙලෙස් දහම් නැති කරල සෝවාං, සකදාගාමි, අනාගාමි කියන. අරහත් කියන මාර්ග පලයට යොමු වුණාට පස්සේ ඒ පුද්ගලයා නැවත එපදීමක් නෑ එහෙන අප මොකක්ද කරන්නට ඕන. මෙන්න මෙය ඉපදීම කියන එක නැති කරන්නට අපි උත්සාහ කරන්නට ඕන. කොහොම ද අපියක උත්සාහ කරනේ අවි්‍යාපච්චයා සංකාර. සංකාර පච්චයා විඤඥාන අවිද්‍යාව කියන එක නැති කරන්නට ඕන. මොකද අවිද්‍යාව කියල කියන්න. අවිද්‍යාව කියල කියන්නේ මේ ලෝකය හොඳයි හොඳයි කිය කියා. අපි ඇලියලි ඉන්න අල්ලාගෙන ඉන්න මෙන්න මේ හැමදේම අතහැරලා යෑමට අපිට පුළුවන්කම තියෙන්න්නට ඕන අතහරින් අපි පුරුදු වෙන්නට ඕන පුළු හැමතිස්සේම. එතකොට වංගීස බමුණ පෙන්න්න තුනේ සියල්ල අතහැරිය. සියල්ල අතහැරපු නිසා ඔහුට පුළුවන්කම ලැබුණා පැවදිවෙලා රහත්භාවයත්පත් කරගන්න. හැබැයි මේ වංගිස්ස කියන මේ බමුණා එකාත්මෙකින් අත්පත් කරගත්ත දෙයක් නෙවේමේ. සසරපුරා ඇවිදල ඇවිදලා සසර ඉපැදමින් මැරමින් කටයුතු කරමින්, නොෙක් කල් දුක් විඳමින් සැප විඳමින් මේ සසර අවසන් කරපු ගෙනෙත් තමයි වංගිස කියන බමුණා ද මුදු හාමුදුරු බලන්නකෝ අපි අහාල තියෙන නඕනේ සාරා සංක කල්ප ලක්ෂයක් සාරා සංක කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂයක් එක කල්පයක් කිය මොන තරං කාලයයක්දන් අපි ගත්තෝතු කල්පයක් කියනකටක මුදාහරණයක් මං පැහැදිි කරන්න ඔබ වටහාගන්න උත්සාහ කරන්න අපි මෙන්න මේ වගේ හදනෝ මේ මැදිරිය විතර හදනෝව පෙට්ටිය කල්පයක් ඉවරෙනොට මේ පෙට්ටියට දානව එක අබෑටය එක අබැටයයි දාන කල්පයක් ඉවරෙනකොට එතකොට පිරින්නතුනේ මේක අරවිදියට මේක කල්පටික පිරිල්ල පිරිලා ඉවරලා වෙලා මේක අබෑට දාල දාල මේක පිරිල්ල ඉතිරිල ගියන් සාරා සංක කල්ප ලක්ෂය ඉවර වෙන්නේ නෑ එතකොට හිතන පුළුවන්න්නේ මේ සංසාරය අපි කොච්ච ඇැවිදිින් ඕනද කියලා එක දවසෙම්බෑ දෙකෙින් බෑ එක ආත්මයෙන් බෑ ආත්ම දෙක තුනෙ බෑ. අපි පුළුවන් තරන්වැෑයම් කරන්නට ඕන ඒකයි. මේ පුළුවන් හැම මොහොතකම තමන්ගේ ජීවිතයට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනාර ගෙන අතහැරල ජීවත් වෙන්නට පෙන්න්නතුන අපි උත්සාහ කරන්න ඕනො නො කාරණාව නිසයි. වන් ගේස බමුණ සියල් අතහැරිය. රහත් වුණා. අර බමුණොටික, කඩාත යන්න හදපු වමුණුවන්ට යථාර්ථය තේරුම් කරල දෙන්න උත්සාහ කර. යථාර්ථයේ තේරුම් කරල දේලා ඔවුනුත් පැවිදි කරගත්තා. මේකරන විකාරයට වඩා මේක හොඳයි කිය බව තේරුම් අරගෙන ඔවුන් පැවදිභාවයට පත්වෙලා ඔහුන් දහම්පුරන්න පටන්ගත්තා. හැබැයි නිකන්න මේ ඔවුන් තේරුම් ගත්ත මෙන්න මේක තමයි හරිදේ මේක තමයි වැරදිදේ කියලා හැබැයි. අපේ ජීවිතයේ තියන වගකීම් වලින් අපිට කොයිලාකවත් අපිට මගහරින්න පුළුවන්කමක් නෑ නතර කරන්න පුළුවන්කමක් නෑ ජීවිතේ හැමතිස්සේ මේ සියලු වගකීම් ඒ සියලු දේවල් ගැනපි අවබෝධයෙන් අපි කටයුත කරන්නට ඕන අතහැරීමේ මාර්ගගේ පිළිබඳව මෙ අනුශාසනාවට එකතු කරන මතව මාතෘගාවත්තමයි අතහැරීම පිළිබඳව අතහරිනමයි කියලා කියන්නේ තමන් සන්තකව තියන දෙයක් අපේ අන්සතු කරන එක මේ ලෝකයේ තියන අමාරුම දේතමයි අතාරිනමයි කිය එක අතරිමයගෙන අමාරුමදේ. අපි නැවත නැවත අල්ලාගෙන තමයි යමක් දෙන්නේ. ඒ අනමොකද ආසාවක් ඉතුරුව කරගෙනයි අපි යමක් දෙන්න හැම්මත් ඇනම තිබෙනවා. කාඩ් අපිට පින්නතුනි එක සැරේට මේ සියල්ලම අතහරින්න බෑ ඒකටයි මේ සසර පුරුදු කරන්නේ. ඒකටයි අපිට මේ නිවන්මාර්ගයට මිනිසෙක් වෙලා ඔබදින්නට ඕන නිවර් මාර්ගය ලංම ක්මං කර ගැනීමට, එවගේම තමයි ඒ මිනිසෙක් වෙලා උපදිනවාගේ තමයි මනුස්සත්වේ කටයුතු කරන්න ටත් ඕන. මනුස්සෙක් වගේ කටයුතු කරන්න ටත්ව ඕන, එතකොට තමයි අපිට මාර්ගියය ඉක්මනිංම පසක් කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ ලස්සන දහම්පද ගාථාවක් පින්තුන අපි පැදිරි කරළ දුන්නා, අපපමාදයන මගවා දේවානං සෙට්ටතං ගතෝ, අප්‍රමාදං පසන්සන්ති පමාදෝ ගරහිතෝ සදා කියලා. මේ බුද්ධාදී උත්තමය පිනතුනි අප්‍රමාදීව කටයුතු කරල තමන්ගේ ජීවිතය නිවන කරා අර්ගෙනයනෝ. අන්න ආව කාරණාව අතහැරීමට අප්‍රමාදී වෙන්නට ඕන. අප්‍රමාදීව කටයුතුකරීම තුළින් තමයි අපිට නිවණ කියන එක සාස්සාත් කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. කොහොමද අතහරරි බුදු හාමුදුින කාල හිටියා. මචල කියල ගමක මග කියල ුණ මග කියල තරුණයෙක් කිෙටියා මේ පිමතුන්න බොහොම සමීප කතාව ම මේ අත හැරීම පිළිබඳව කියන්න පු හෙටියීම ම පැහැදිල මේ මග කියල තරුණයෙක් කිටිය මේ තරුණය පෙන්නතිේ බොහම දුපත් කෙනෙක් බොහම දුපපත් කෙනෙක් මේ පුද්ගලයා එතකට මේ දු්පත් පුද්ගලයා මොකක්ද කරන්නේ දවසද දා මහ පිරිසක් එකතු වෙච්ච තැනකට ගියා ඒ එකතු වෙච්ච තැන ති ිච්ච තිබුණෙ කැලේ වෙලා තිබුණේ මනුසේ තැනක් සුද්ධ ෛතර ක ගත්තා ඉන්නවාඩ වෙලායි න්න ඔ ඇත්ව වෙල්ල බාහන්න තැන්පත්වෙන. කෞුරුහරි ඔ ඇ තැපත් වෙච් තැනිින් වාඩුෙන් හදන තල්ලුළදාලා මෙතර මහා ගාල ගෝට්ටිය බාට පත් වෙන.ඇම අර මඟ කියන තරුණය එහෙම නෑ අර සුද්දකරගත්ත තැනට තවයික් කෙනෙක්ැවිල් අල්ල ගත්තා ඔහු ඒක දීල පැත්කට ගිය. දවස කුලි වැඩ කරනො මේ මඟ කියන තරුණයා. ලිවැට කරල හැන්දෑවට ගයක්ක් ොරක්තියක නෙක්නෙම ගෙවල් දොරවල් නෑමේ බුද්ජලට රැ රක්ෂාව කට ල වැඩක් කරන්න කළල වැඩක්රල හැදෑවට ට පස න්න ැක් ැති ට පස්සේ ගහක් ල සුද්ධ යිෛත්‍රර කරගෙන ොක් රියෝ ඉට ොල කෑල්ලදදාාග නිදදාගන්නවාගේ හමල සුද්ද යිත කරගෙන. ඊට පස්සෙන්ද උදේ ැගට ආයිත වවැට යනවා. හැන්දෑවට ආයිත්‍ය තෙන්ට නොට කවරු හර ත න්න ලගෙන. ඔන්නව යාචක න යම්යම් තැන්ල ජාචකයන්ගේ ඔය හොඳ ව්‍යාපාරතිය යාාචක කියයන්ගේ තැනල් ගත්තොත් තිදන රන්ඩවා. ඔ සහල්ලාට දැක තියන නේ අගනුව පැත්තේ ඒක තැන්වල ඔ යාචකගේ මරාගන්නේ වගේ දේවල් වලට. එනකන මේ හන්දෑ වෙනකොට අර තරුණයා මග කියන තරුණේ සුද් කරගත් න වෙන කනෙක් කරලගෙන. අර තරුණයා ගහගන්න කියනෑ. රන්ඩු වෙන්න කියන? කරෝධ කරන්න ගියන. ඒ පුරිුෂයට පරුසු වචනයෙන් ැන්න්නේනෑ. ඔහගින් තවතනක් සුද්ධ කරගත්ත. තවතැනක් සුද්ධ කරගෙන? අද කරේ පුද්ජල ඒතන අල්ලගෙන ඒ ාත්‍ර කාල්ල එතන ගත කරා උදේ ඊට පසෙද අයිත් වැඩ ගිය ඊ පසම කද කරන්නේ ආයි තැන්දෑවැන ොට එතනත් අවකිනෙ කල්ලගෙන ඊලළග තවසනකොට යි ත ල් ගෙන දැපින ම් කදරන්න පෙන ට පස්සද කඩුක් කර ිහිිය රම කරගේ තරි බාන එන පොලිසියන එකක ගහනෝ මේ පුද්ජලයාය මෙමකක්ද මේ කරන අත හැරීම මේ බද්ල අන්ති මනම කද කරේ මේ පින්කමක් හැටියට සිද්ධර මේ කාර්තවීති දිගින්දිගටම අ කෙනෙක් කැවිල්ල එතන ඉන්න දක්ක හම මේ මග කියන තරුණයට සතුට ඔහු මොකද කරන්න නැහැම තැනම සුද්ධ පාෛත්‍ර කරා සුද්ධපෛත්‍ර කරන කා විතරක්න එතින්ට යන්න ඕන මාර්ග පවා තනියෙන් සුද්ධ පෛත්‍ර කරා මේක දැක්ක මේ ගමයිඉන්න තරුණය ෝටික් තරුණයතාව තිස් අති සදනක තරුණයතිස් දෙනෙ තිස්නෙක් තරුණය මේ දැක්ල මේ පුද්ලටාන මොක්ද මේ කරන්න මම්ම ස්වර්ගයට යන මාර්ගය පිලිසග කර කරගන්නවා. නිවනට යන මාර්ගය මම මේ සුද්ධ පවිතර කර ගැනීමක් මං මේ කරන්න කිය කිව්වා. ඉ අර තරුණෝටික ගමේ නොෙක් ආකාරය අපරාධ කරමින් හිටපු කට්ටිය. ගස් ගෙරිි කඩමින් අනුන්ගේ චේෙන් කඩාගනමින් මංකොල්ලකමින් හොරකංකරමින් අපරාධ කරමින් හිටිය කට්ටියා. ඒ තරුණයෝටිකත් එකතුනා මේ තරුණ මග කියන තරුණඇත් එක්ක. එකතු වෙලා ඕනු සූදානං වෙලා ඔන්න දැන් ලිං අපපනවා පාරවාල් කපනවා මිනිස්සුන්ට ඉන්න තෑන් සුද්ධ පෛත්‍ර කල දෙනවා නො එෙක් නොයෙක් දේවල් කරනවා. මේක දැක ගම්මුලාදෑන. ගම්මුලා දෑනනි දෙැකර පස කල්පනා කර ගම්මුලා දෑනට යමක් ලැබෙන්නේ හොරහතුරො ඉන්නවන. කෙනෙ කොරකංකරොත් මංකඔල්ල කෑවනං කෙනෙක් දෙයක් කඩාාවඩා ගත්තනං ඇන කොටාගත්තනං තමයි වැඩතියෙන්න්නේ. දෙමන සාන බොහදුර ට ොල වැ ට ැනගත්. ඒවාගේ එතකොට මොකක්ද කරන්න මේ මේ ගම්මුලා දෑනි රජ්තුමාටගින් ගතු කියනවා මෙන්න මේ විදිහට කට්ටියක් එකතු වෙලා ගම් පැහැරගන්නවා. ඔබේ රාජ්‍යයට ය මබියෝගයක් ඇැති කරන්න පුළුවන් මේ පිරිස එකතු වෙලා. ඒකනිසා වහාම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා රජතුමාට දන්නවා. ප්‍රත්තුමා මොකද කරන්නේ අර පිරිස ගන්නලා මරන්න සූදාාන කරනු කිසිෙයක් හොයාන්න බලන්නේ නැතුව. රතුමාගේ මතු මඟගුල් ඇතුරක යොමු කරනවා මේ මග ඇතුළු මේ තරුණයොටික පාගල මරර්දාන්න කියලා. මේ ඇතා ගිහිල්ලා මේ පුදල නඟඩ කිිල හැරිල් අයිතෙනවා ැරුවෙන. අර තරුණයොටික කියනවා අපිකරේ හොඳ වැඩක්. ඒකනිසා කවුරුවත් ඇතාගැරි වෛරයක් ඇතිකරගන්නපා රහවක් ඇතිකරගන්නපා ඉරිසිියාවක් ඇතිකරගන්නපා ඕන් මෛත්‍රී කරීමෙන් ඉවසීමෙන් ඉන්න. ඉවසීමෙන් බලාගෙන ඉන්න කියලා කිව්වා. ඇතා කවටව තීරියලයක් කර නෑ ගියා යන්න. කරත්තුමා පුදුමුණ කවදාවත් එහෙම කරන්න ෑනේ මගේ ඇතා මංකි කියන කොට මනට අනසක වෙලා ඉක්මන්ට කියන ඕන මදයක් කරනව නැයි මහිෙමුණේ. දෙවෙනි සරෙත් කරේ නෑ. ඒ සැරේක්කව මේ ලොකු පිරිසක් පේෙන් ඉන්න නිසා වෙන්න නැති මේ පිරිසව හලදාන්න කෙලා පැදදුරුදාලා වැැව්හබේෙන් නැතිවෙන්න ඇතට දැන් කියනෝ ගිහි මරන්න කියලා. ඇතා පෙන්න්නතුනි ඒත් මරන්නේෙ නෑ. රජතුමා, හනුව මේ පිරිිසගෙනල්ලා මොකදද ඔබ රකින බෘතය මොක ඇයි ඔබට මෙහෙම වෙන්නේ ඇයි මේ සත ඔබට කරදරයක් කරන්න නැත්තේ අර මග කියන තරුණය ඉදිරියට ඇවිල්ල කියනවා පෙනතුන රජතුමනි අපි යහපත් පුද්ජලයෝ ටිකක් මිනිස්සුන්ට උදඋපකාර කර ටිකක් අපි කවදාවත් කාටවත් දිරිහැර කරනෑ කාගේවදදයක් කඩා වඩාගත්තනෑ අපිම නිවරදිව ජීවත් වෙන නිසයි අපට ඇතු කරදරේ නැත්ත. රජතුමා පැහැදෙනවා. පැහැදිලා පෙන්නතුන අර ගම්මුලා දෑනියත් අර මග කියන තරුණයාගේ සේවකේක් බට පරිවර්තනය කරලා යොමු කරලා ඒ පුද්ලය බාර් දෙනවා. රජයේ රැකියාව කර පිරිසත්්‍යය එකතු වෙලා ශාලා හදන් මම්මාවත් අදන්න ලිංපකුණු හදන්න මිනිස්සුන්ට නිවා සහදන්න යොමු කරලා හොට මහා වරප ප්‍රසාදරාශයක්ත් දෙෙනවා. මේ පුද්ජලයා ජීවිතය අවසන් වනතුරු පින්නතුට මෙිහෙම කරා මෙහෙම කරලි වෙල්ලා මොකක්ද්ද කරේ අවසානයේදී ලිච්චවි රජතුමා හනවා දන්නවද සක්‍රයා වෙන්න ඕන ක්‍රමවේදටික ඔවු දන්නවා අන්න මේ මඟ කියන තරුණය පෙන්නතන දිවි කෙලවර දිවලෝක ජිහිල පතිදිනන්නේ සක්ක්‍රයා වෙලා දෙව අන්ගේ අධිපති සක්ක්‍රයා වෙලා උපත ලබනවා එතකොට මේමගේ මහාපිංකම් කරපු කෙනෙකුත් උපදිනන්නේ දදිව ලෝක. එතකොට ඒ නිවන දැක්කන අන්න එතනින් තවත් සක්‍රයයක්ත් පින්න තුන සක්කදරේවේ න්ද්‍රේපවා මනුස්ස වෙෙස් අරග නැවිදිෙල්ලා පිින්දහම් කරනවා. අනන්තවත් පින්දහම් කරනවා. පින්දහම් කරන තමයි තන්ගේ තමන් තවතව විරාජමාන වෙන්නට තමන් බැබැලෙන්ට තමන්ගේ පින තවත් පොහොසත් වවෙන්නට උත්සාහ කරන්න අන්නන්නේ හේතුගත්ය කෙතකොට. ෙටි රනා තුලින් ං ට පැදිරිි කරල දුන්න පිනතුනේ මේ අතහැරීම පිළිබඳව. මග මානවකය හැමදේ මත ඇරියා අත ඇරියට පස්සේ අන්තිමට හට මොනවද ලැබුණේ ජීවිතේ හැමද දේකටත්න වඩා වටිනා කියෙන් දේ ලැබන මොකක්ද. උතුම්ම නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන මාර්ගය පසක් කරගැනීමට දිව්‍යලෝක උපත ලැබවා ඉළඟාආත්ම භාාවයට ලුවන්කම ලැබුණා මනුස්සාත්ම භාවයක් ලගා කරගෙන තුම්මූ නිවන් සම්පන්ර් ලඟා කර ගැනීමට. එහෙමනම් මේ ධර්මදේශනා සිද්ධ කිරීම ඒවනැඇත්තම් පිංකම් කිරීම මේ දේවල් තුළින් අපිට ලැබෙන නිධාන හතරක්තියනවා. මෙ මේ නිධාන හතර අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපේ ජීවිතය ඔබේ ජීවිතය ආලෝක මත් කරගන්න කියෙන පනිිවිඩයක්ත් එක්ක මේ ධර්ම දේශනාවං අවසන් කරන බදු හාමුදුරුවෝ. දේශනා කරා තාවර නිධානය කියල නිධානයක් හැමෝම සකස් කරගන්න ඕ නිධාන හතරක්. මේ නිධානහර නැත්තන් තමන්ගේ ජීවිතවල තමම් පරාදයි. හැමකි අනිවාරෙන්ම පරාද මෙලවත් පරාදයි පරලොවත් පරාදයි. පලවෙර නිධානය තමයි තාවර නිධානය. තවර නිධානය කියලා කියන ඔත්තැඟ කන්දිකයේ තියන පස්සගේ තියෙන දේවා.ඒවට අපි කියනවා මුතුමැනිෙක් වෙන්න පුළුවන් රන්්‍රරිදී වෙන්න පුළුවන් ගේ දොර ඉඩකඩං වෙන්න පුළුවන් මෙන්න මෙව තමයි තාාවර නිධානය කියලා කියන්නේ. මේවත් තාවරයි මේ කිසියක් අපිට අරගෙන යන්න බෑ හැබැ ඒ දේවල් ඕන ජීවත්තු වෙන්න. ඉඩකඩක් නැත්තං. මන්ට අවශ්‍ය කරන මිල මුදල් නැත්තං අනුන්ගගේෙන් හොරකං කරන්න සිද්ධ වෙනවානේ ඒ ලැබෙන්නේ මේගේ පින්කම් කර නැත්තන්ට එතකොට තාවර නිධානය කියනක තියෙන්න්නට ඕන හම කෙනෙකුටම. කොහොම හරි එක නැත්තං අපි ළඟාකරගන්න උත්සාහ කරන්නට ඕන. අනි්‍යේ තමයි ජංගමනිධානය, ජංගම නිධානය කියලා කියන මේ අම්මට වටේටින මේ දරුවටික තාත්ත වටේටන්න දරුවටෙක් තමයි ජංගභ නිධානය කියල කියන්න. රථවාන ඒත් ජංගමනය ඕන තැන ගෙනයන්න පුළුව. අද දරුවටික. මේ විදිහට මේ වැවරු කන්නලට ඇවිදිල්ලා. අද මේ ජංග නිානයක්ක් වගේ දරට කොක්ු මැවිදි අම්මට ආශිරවාා කරන්න පදිනය වෙනුවෙන්. ඒකට කියල ජංගම නිධානය අබුදරුවන් දෙැසිදත්සන යනවාහ නාද තැින් තැන ගෙන අන්න පුළුවන්දේවද මේ ඔක්කෝ මොනවද ජංගම නිධාන හැබැයි මේ අපි දිවි කෙලවර ඒත් අපිට අරගෙන යන්න බෑ මේ නිධානේ. දංක තනහංග මේ නිධානේ තවශ්‍යයි. මට තනය ජීවත්වන බෑ තවකිෙනෙ කිය අපට පිහිටාආධාරය අවශ්‍යයි. ින්න්දේ තමයි පිනතුන අංග සම නිධානය මෙ හරිවැඇදගත්. අංග සම නිධානය කියල කියන්නේ තමයි උපදවාගන්නාව උද්්‍යැනුම හැම කෙනෙකුටම තියන්නට ඕන. සාස්්‍රේතුලින් යන් දැනුමක්තියෙන්න්නට ඕන සම වඩට පුළුවන් හොද වඩුකර්මාන්තයේ දෙන්න. රියදුරාට පුළුවන් හොදර වාහනේලවන්න. ඩ භාෂ්ට පුළුවන් හොදර වඩු වැඩ කරන්න. ඒවාගේ තමයි ගුරුවරට හොඳර පුළුවන් උගන්නන්න. මේ හැමදේම, වර්ධනය කරගන්න පුළුවන්කමතිගෙන කාටද අංග සමනිධානය මේ අංග සම්පූර්ණ කරගන්නට ඕන මෙලව සම්පූර්ණ කරගෙන තමයි ඊළඟ බව අපට සම්පූර්ණ කරගන්න වෙන්නේ මෙලව අසාර්ථක වෙන පුද්ජලයාගේ ඊළඟ භවයපිනතුනේ අනිමාරම සාර්ථක වෙන නෑ මෙලව සැපපැවතුම් ඇතුව ජීවත්වන පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා පරලොව හොඳ ජීවිත යක් ලබන්නට. එතකොට අපේ ජීවිත රනිවාරයෙන්ම දැනුමක් අවශ්‍යයි ඒකටයි ප්‍රඥාව කියල කිය ප්‍ර්ඥාව තියෙන ආවුශ්‍යය, වර්ණය සැපය බලය ප්‍රඥාව කියන මේ පංචවිද බලශක්තියම අපිට අනිවාරයෙන්ම තියන්නට ඕන ඒ අපිට දැනුමාරගෙන යන්න පුළුවන්. හැබැයි මැරෙනකොට අපි ඒ ටිකත් තියලා යන්නේ. මෙන්න හතරවෙනි නිධානය මෙන්න මේකඩ අපි අනිවාරයෙන් අරගෙන යනෝ මොකද අනුගාමික නිධානය. මේක දැන් මෙතනින් අනකොට පස්සෙන්ගේ නොමේ නිධානය. මේ නිධානය ධර්මංකිවන සද්ධර්මෝ පරමදුල්ලබෝ කියලා ලො දුර්ලබමූ කාරණාවත්තමයි ධර්මය කියල කියා නැතකොට. අද මේ දහම් දේශනාව පවත්වනවා ඒක අනුගාමික නිධානයක්. ධාන සීල භාවනාදී වශයෙන්. අපි කරන්නාවත් ත්‍රිවිධ puඤ්ඥ ක්‍රියාවක් තුළින් කරන්නාව කුසල කර්මය. මවුපියන්ට සැලකීම ගුරුජගරුන්ට සැලකීම, දන්දීම සිලරැකීම බණභාවනාකිරීම ධර්මදේශනා කරවීම මේව සියල්ලම මොකදද අනුගාමික නිධානයක් මේකේනවා පසු පසෙකොහොමද ඡායාවාන පාහිනිසෙව නැල්ල වගේ. කරපු හොඳ පස්සෙන්ෙන. ජායාවාන පන සෙවනැල්ල වගේ පස්සෙන්වට කිසිීම කරදරයක් නෑ අපට කන්නෙන්න ඕනෙත්න බොන දෙන්නඕ නෙත්න. සමහල්ට බය ව හිතේ ඇැතිගති තියෙනවා බයි වෙන ඔච්චරයි. වෙන කිසිම දීන් අපිට බයවෙන්න ඕනකමක් නෑ මෙ මෙන්න මෙය නිධාන හතර අපේ ජීවිතල සම්බන්දධ කරගන්න ඕන. මේ නිධාන හතර තම තමන්ගේ ජීවිත තුළ නැත්තං. ඒ නිධාන හතර තැම්පත්කර ගැනීමට උත්සාහ කරන්නට ඕන මේ නිධාන හතරෙන්. උතුම්මූ නිධානය තමයි අපි කියන්න අනුගාමික නිධානය ඒක මේ වෙලාවෙව ඇත්තුූ සියොලුදිනාම තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගත්තා. එහම නං. ඒ නිධානයෙන් කොටසක් මේ වෙලාවෙදි ඔබ ළඟා කරගත්තාේ නිධානයෙන් කොටසක් මෙ දහම් දේශනාවෙන් ළඟාකාරගත්තා උකුසලයෙන් කොටසක්. ෑබරමෑනියන් වහන්සේගේ හත්තඇතුන්වෙන ජන්මදිනය වෙනුවෙන් එතුමට නීරෝගී සුව පාර්ථනා කරන්නටත් පියාණන් වහන්සේට නීරෝගී සුවය චිලජීවනය පාර්ථනා කරන්නටත් සඳුන් කුමාරි දියනියගේ සහෝදරියගේ සහෝදර සහෝදරියන් එවාගේ දරුවන් මෙ න හිත්‍රමිත්‍රාදී සියලු දෙනාටම. තුරුවන් ්‍යාසිිරවාදයත් ත්‍රියෝ දෙවියන් රැකවරණ නීරෝගී සව පාර්ථනා කරලීමටත් එබාගේෙන් විශේසි වූ පාර්ථනාවක් වන මේ දහම් දේස්තනාවක් මේ විදියට පවත්වල මව උපන්ධනය දවසේ ලෝකවාසිී සියොලු දෙනාටම පාර්ථනා කරන්නේ. නිත්‍ය වූ ෝකී සදාාතනික වූ සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට. මේ උතුම් දහම් දේශනාවතුලින් ශක්තිය දහිරිය ආශිරවාදය ලැබේවා කියලතුම් පාර්තනාවයි මේ දහම් දේශනාවතුළින් හැම දෙනාාවම බලාපොරොතු අන්න්න එසේ නංම් ේසිුලු පාර්තනාව මුදු පත්වේවා මෞතුමිය පියතුමා පදාන සිියරු දෙනාාටම සෙතක් වේවා දායකත්වවැරෙන කටවුතු කරන සහෝදරිය පදාාන සිියලු දෙනාටම සතක්වේවා සාාන්තියක් වේවා. යස්මික පුතුුවන්ටත් නීරෝගී සම්පත්තිය චිරජීවනය පිණිස මෙ උතුම් මාශිල්වාද බලමහිමයන් හේතුවා සනාවේවා සංසාරය අපි හැමදනාටම මේ විදියට ඇවිදිමින්. කවදකොහෝ මේ සියලුදුක් නැති කරලා අවසාන අපි බලාපොරොත්තු වෙන්න වූ ජාතියත් ජරාවක් මරණයක් නැති සාන්ත සුන්දර අමාමහා නිවං සම්පල් ලඟා කර ගැනීමට මේ උතුම් කොතල චක්තින් අප හැමදනාටම හේතුවා සනාවේවා කියලසාදු කිය පාර්තනා කරමු. ආక සටటා చබుම්මట్්ట දේවානාග මහිදදිිකා පුഞන්తంගను දෙතුවා చරంరක්కන් තුළ සාాසනం ిරంరක්కන්තු දේ సනం ిරం రක් ం තුමం පරන්తి అභිවාදන සීලිස්ස නිచం වద్දාපచైන చත්తాර දම්මා වඩ්ඩන්තිి. ආ යුුවක් නො සුකං බරං අයුරාරුගේ සංපන්තිී සග්ග සංපන්තිි මේ වේච අතුෝ නි්බාන සංපන්ති ඉමිනාතේ සමි්ජතු.